සති මම වීඩියෝ කරගෙන ආවා Huawei B312-926 කියන ඩයලොග් සමාගම අලුතෙන්ම ලබා දෙන Huawei router එකේ quick unbox එක සහ quick review එක. ඉතින් මේ වීඩියෝ එකේදී මම පොරොන්දු වුණා කොහොමද මේ router එකේ bands unlock කරන්න කියලා වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද මේ විදිහට අරගෙන ආවේ. එහෙනම් අන්තිම වෙනකම් බලලා වැඩේ කොට දාගන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. හරි. මුලින්ම අපිට ඕන වෙනවා පොඩි app එකක් මේ වැඩේ කරගන්න. ඉතින් ඒ app එක මම download කරන විදිය ඉඳලා සම්පූර්ණයෙන්ම ඔයාලට පැහැදිලි වෙන විදිහට ගොඩක් හිමීට ගොඩක් පැහැදිලිව මේ වීඩියෝ එකේදී කතා කරනවා. මුලින්ම මම දුන්න link එකට ගිහිල්ලා ඔයාලා මේ විදිහට ඒ link එක copy paste කරලා හරි ඒ link එක උඩ කෙලිම touch කරලා හරි මෙන්න මේ විදිහට මගේ Google Drive එකේ තියෙන මෙන්න මේ APK file එක download කරගන්න ඕන. මුලින්ම ඔයාලා මෙන්න මේ විදිහට මේ website එකට ගියාන් පස්සේ එහෙම නැත්නම් මේ link එකෙන් ගියාට පස්සේ මේ විදිහට දකින්න ලැබේ download button එක. එතෙන්දී මේ විදිහට ඔයාගේ සමහර වෙලාවට සමහර device වල email එක ඉල්ලයි. ඒ වෙලාවට ඔයාගේ email එක select කරලා මෙන්න මේ විදිහට package install හරි වෙන මොකක් හරි ඔයාගේ phone එකේ තියෙන app එකකින් මේ වගේ මේක install කරන්න කියලා ඉල්ලයි. එතකොට මෙන්න මේ විදිහට ඔටෝම ඔයාගේ phone එකට download වෙන්න පටන් ගන්නවා මේ app එක. ඉතින් මේක එක එක phone වල එක එක විදිහට සමහර වෙලාවට වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයා වැඩි හිතන්න එපා. මේ ගොඩක් වෙලාවට මේ විදිහම තමයි හැම ෆෝන් එකකම. ඉතින් ඊට පස්සේ මේ විදිහට settings වලට ගිහිල්ලා install unknown source කියන එක එහෙම නැත්නම් unknown apps කියන එකට මෙන්න මේ විදිහට ටික් එක දාගන්න. හරි. ඊට පස්සේ අපි මේකෙන් back වෙන්න ඕන මෙන්න මේ විදිහට. back උනට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ app එක ගොඩක් ලේසියෙන්ම install කරගන්න මෙන්න මේ විදිහට. හරි දැන් ඔන්න app එක install වෙලා තියෙන්නේ. ඊට පස්සේ සමහර phone වල මෙන්න මේ විදිහට මොකක් scan වෙන app එකක් තියෙනවා නම් ඔයාගේ මේ විදිහට ඒ app එක scan වෙන පටන් ගනි. ඊට පස්සේ අපිට පුළුවන් මේ app එක බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න. හරි දැන් ඔන්න අපේ app එකේ වැඩේ ඉවරයි. ඉතින් මෙන්න මේ app එකේ නම තමයි Huawei control කියන app එක. ඉතින් මේ app එකෙන් තමයි අපි අද මේ router එකේ bands unlock කරලා mobile sim එකක් එහෙම නැත්නම් router sim එක mobile network එකේ පාවිච්චි කරන්න කොහොමද කියලා බලන්න යන්නේ. ඉතින් දැන් අපි කරන් තියෙන්නේ ඊළඟට අපේ router එකේ Wi-Fi network එකට ඔයාගේ phone එක connect කරගන්න ඕන. මම මෙන්න මේ විදිහට Wi-Fi on කරනවා. එතකොට මම අවට තියෙන හැම Wi-Fi network එකක්ම මෙතනදී පෙන්වනවා. එතනින් මම dialog කියන එක select කරලා router එකේ පිටිපස්සේ තියෙන password එක ගහලා මේ විදිහට log වෙනවා. ඉතින් මේවා සමහර කට්ටියට අමාරු වෙයි. ඒ හින්දා තමයි මම මේ විදිහට බොහොම සරලව මේ ගැන කියන්න උත්සාහ කරේ. ඉතින් මෙන්න මේ විදිහට අපි password එක ගහලා connect වුණාන් පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපිට පුළුවන් අපේ Huawei control කියන app එක පාවිච්චි කරන්න. මම ඒක screen record එකක් විදිහට කරේ. ඔයාලට ගොඩක් පැහැදිලිව බලා ගන්න. මෙතන අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන user කියන තැනට අපේ router එකේ පහළ පිටිපස්සේ සඳහන් කරලා තියෙන sticker එකේ ඒ විදිහටම user කියලා type කරන්න simple අකුරු වලින්. ඊට පස්සේ password එකකුත් තියෙනවා router එකට log වෙන්න ඕන අවශ්‍ය කරන මේ sticker එකේ සඳහන් කරලා තියෙනවා. ඒ password එකත් ඔයා මේ විදිහට type කරගන්න ඕන පහලින්. මම මේ ඉතලේ දක්වලා තියෙන විදිහට ඒ ස්ථානවලට මේ ටික ගොඩක් ලේසියෙන් ඔයාලට enter කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට user සහ password එක එකතු කරගත්ත මේ app එකට ඊට පස්සේ අපි router එකට log වෙන්න ඕන IP address එකත් සඳහන් කරලා තියෙනවා router එකේ පහල sticker එකේ. ඉතින් ඒ sticker එකේ විදිහටම මෙන්න මෙතන මේකත් ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා save කියලා බටන් එකක්. ඒ බටන් එක press කරන්න. එතකොට ඉහළ කෙළවරේ ඔයාගේ router එකේ model name එක display වෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සාර්ථකව මේකට connect වෙලා කියලා. ඊට පස්සේ ඔයාගේ router එකේ විස්තර ටිකක් මෙන්න මේ විදිහට මේක උඩ කොටසේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ signal නැත්තම් වැඩිය මෙතන මොකුත් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් පාවිච්චි කරන router එකේ signal නැහැ මේ වෙලාවේ router band. ඉතින් ඒ හින්දා මම මේ විදිහට settings වලට ගිහිල්ලා bands ටික unlock කරන්න යන්නේ. දැන් TDD 2300 කියන band එක විතරයි select වෙලා තියෙන්නේ. මම මෙතනට ගිහිල්ලා මේකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් all band ටික automatically set වෙන විදිහට settings හදා ගන්නවා. ඔයා දැන්ටමත් දන්නවනම් ඔයාගේ පැත්තේ mobile bands වලට ඒක කෙලින්ම ඇතුළත් කරන්න පුළුවන්. මම දැන්ට දන්නේ නැති හින්දා මේ විදිහට auto කියන එක තමයි select කරන්නේ.
ඊට පස්සේ පහලින් තියෙන apply කියලා බටන් එක ඒ බටන් එක ටච් කරනවා. හරි apply බටන් එක ටච් කරාට පස්සේ අපේ වැඩේ සාර්ථකයි දැන්. ඉතින් අපිට ඊළඟට කරන්න තියෙන්නේ router එක restart කරන එක. මේකේ router sim එකක් තියෙන හින්දා අපිට කෙලින්ම මෙතනදී signal මට්ටම් එහෙම හරියට වැටෙන්නේ නැහැ. ඒ හින්දා router එක අනිවාර්යයෙන්ම restart කරන්න ඕන. හරි. දැන් අපිට පුළුවන් අපේ router sim එක mobile network එකේ පාවිච්චි කරන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට Dialog 41302 කියලා පහලින් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ signal මට්ටම් එහෙමත් බලා ගන්න පුළුවන්. ඉතින් mobile signal වලට වඩා ගොඩක් ස්පීඩ් නැති ගොඩක් සිග්නල් අඩු තැනක තමයි මම ඉන්නේ. මෙන්න මේ විදිහට අපි එහෙමනම් බලමු කොහොමද මේකේ ස්පීඩ් එක අපිට YouTube වීඩියෝ එකෙන් play කරගන්න පුළුවන්ද කියලා. මම මේකේ අන්තිමට වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. මේකේ ස්පීඩ් ටෙස්ට් වෙන වෙනම මම පාවිච්චි කරන බෑන්ඩ් දෙකේදීම වෙන වෙනම ස්පීඩ් ටෙස්ට් එකක් දාලා තිනවා වීඩියෝ එකේ අන්තිමට. ඒ වගේම මේ router එක කොහොමද හැම sim එකම වැඩ කරන විදිහට unlock කරන්න කියලාත් වීඩියෝ එකේ අන්තිමට සඳහන් කරලා තියෙනවා. හරි මෙන්න මේ විදිහට අපිට සාමාන්‍යයෙන් YouTube වීඩියෝ එකක් නම් බලා ගන්න පුළුවන් මට්ටමක තියෙනවා මේකේ ස්පීඩ් එක. ඉතින් ඔයා ඉන්න තැන අනුව තමයි මේකේ ස්පීඩ් එක තීරණය වෙන්නේ. කොච්චර හොඳ router එකක් වුණත් signal නැති තැනක ඉන්නවනම් එහෙම නැත්නම් signal ගොඩක්ම weak තැනක ඉන්නවනම් ඒකෙන් ලොකු ස්පීඩ් එක බලාපොරොත්තු වෙන්න බෑ. හරි මෙන්න මේ විදිහට YouTube වීඩියෝ එකක් play කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මේක connect කරලා තියෙන්නේ Dialog network එකට කියලා. හරි මෙන්න මේ විදිහට Dialog router එකට තමයි connect කරලා තියෙන්නේ. දැන් අපි බලමු speed test කොහොමද කියලා. මම මුලින්ම මේ router එක manually select කරා B3 band එකට. ඒ කියන්නේ megahertz 1800 band එකට. මම ඉන්න ප්‍රදේශයට තියෙන්නේ bands දෙකයි. ඉතින් මේක එකක් තමයි 1800 band එක. ඉතින් මේ band එකේදී අපි බලමු කොහොමද මේකේ speed එක කියලා. දැන් අපහු ඔයාලට පෙන්නනම් මම router එකට තමයි connect කරලා තියෙන්නේ. මේ වෙලාවේ Dialog 4G කියලා මේ විදිහට router එකේ name එක තියෙනවා. මෙන්න කනෙක්ට් වෙලා තියෙනවා. හරි දැන් අපි බලමු කොහොමද ස්පීඩ් එක කියලා. හරි මෙන්න මේ විදිහට පින් එක 27යි. ඒ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඉතාම අඩු මට්ටමක තියෙන්නේ Mbps 3ක් 2ක් වගේ ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 3.97 විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එක ඉතාම අඩු මට්ටමක තියෙන මං හිතන්නේ ලොකු ස්පීඩ් එකක් තියෙයි කියලා. හරි බලමු අපි. මෙන්න මේ වගේ 0.1යි එකකුත් නැහැ 0.0යි අන්න ඒ වගේ ගණන් වලින් තමයි යන්නේ ඉතාම අඩු ස්පීඩ් එක. හරි දැන් අපි බලමු B8 බෑන්ඩ් එක. ඒ කියන්නේ මෙගාහර්ට්ස් 900 බෑන්ඩ් එක කොහොමද මේකේ ස්පීඩ් එක මං ඉන්න තැනට කියලා. හරි මෙන්න මේ විදිහට මම මේ වෙලාවේ Dialog 4G router එකට තමයි connect කරලා තියෙන්නේ. speed test start කරමු. අපිට 1800 band එකට වඩා ගොඩක් අඩු speed එක තමයි මේ band එකේ බලා ගන්න පුළුවන්. හරි ඔන්න මං කිව්වා වගේම මේකෙදි download speed එක අපිට බලව ගන්න පුළුවන් වෙන්නේ Mbps 1කටත් ආසන්න අඩු ගානක්. ඉතින් කොච්චර Dialog එකට complain කරත් මේවා හදන පාටක් නම් පේන්න නැහැ දැන් අවුරුදු 5-6ක් තිස්සේ. හරි ඔන්න ඔය වගේ තමයි download speed එක. ඉතින් upload speed එක මෙන්න මේ විදිහට Mbps 1කටත් අඩු මට්ටමකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු මේ router එක full unlock කරගත්තොත් එහෙම. ඒ කියන්නේ වෙනත් sim එකක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට unlock කරගත්තොත් එහෙම ඒ unlock කරගන්නේ කොහොමද කියලා. හැබැයි තාම මට මේක සාර්ථකව unlock කරගන්න බැරි වුණා. මම බලමු මම පොඩ්ඩක් try කරනවා ඉස්සරහට මේක unlock කරගත්තොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්න. මෙතෙන්දි වෙනත් sim එකක් දාපු ගමන් අපිට බලා ගන්න පුළුවන් sim lock කියලා වැටෙනවා. ඊට පස්සේ අපිට sim lock එක අයින් කරගන්න code එකක් ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ කෝඩ් එකත් මං කීප සැරයක් ට්‍රයි කරා එක ටූල්ස් වලින්. ඉතින් ඒක එකක්වත් හරි වුණේ හරි ගියේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකට ප්‍රයෝජන තුනක් අනිවාර්යයෙන් ලයික් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අදහස්. ඒ වගේම ඔයාගේ අනිත් යාළුවොත් අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් වටිනා වැදගත් වීඩියෝකින් ඉක්මනටම හම්බ වෙමු.